ඔන්න ඔයගලට අදත් අලුත් වීඩියෝ එකක් ගේන්න යන්නේ. අද නම් මම වීඩියෝ එකේ කරන්න යන්නේ පොඩ්ඩක් ඔයගලොන් එළියට එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්න පොඩි වැඩක් තියෙනවා පෙන්නන්න. මම වැඩේ මොකද්ද කියලා තව ටිකකින් කියන්නම්. අද ඒ වුණාට පොඩ්ඩක් එළියට යන්න හදන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති ඉතින් කොහොමද මගේ වීඩියෝ වල මල් පැලනම්ම නම් ওই සීන් එක තියෙන හින්දා. මොකද මම ඔයගොල්ලෝ මතක ඇති අර එයාපෝට් ගිහිල්ලා ආවා අපේ මල්ලි වගේ ඉන්න. ඒ එයාපෝට් ගිහිල්ලා ඉද්දි මං ගෙනාව මල් පැල වගේක් අර සාන්ද්‍රා මල් පැල වගේක් මට දීලා ඒ මල් පැල ටික මම ගේන්න ගියානේ. ඊට පස්සේ මල් පැල ටික අරගෙන මම ගෙදර ගෙනාවා. ගෙදර ගෙල්ලේ වුණාට ඒවට තාම පෝච්චි ගන්න ගියේ නැහැ. මල් පෝච්චි ගන්න ගියේ නැහැ. ඒක නිසා මේ වැඩ ටිකත් එක් කරගන්න එක තමයි ඉතින් අද කඩවල් දෙක තුනකට යන්න කියලා හදන්නේ. ඒ වුණාට පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට මම ඒක කියන්නම්. කියන්න තියෙනවා මම ඒක පස්සේ කියන්නම් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මුලින් මල් පැල ටික පෙන්නන්නම්. මම මිලානෝ වලින් ඉඳන් ගෙනාපු මල් පැල ටිකයි. මෙහෙන් මම මල් පැල ටිකක් ගත්තා ඒ ටික පෙන්නන්නම්. ඒකට පෝච්චි ටිකක් හිටව ගන්න ඕන. ලොකු පෝච්චි ටිකක් ගේන්න යන්නේ. පෝච්චි 10ක් ගේන්න යන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ සයිස් පෝච්චි 10ක් ගේන්න යන්නේ. මෙන්න මේ පැලේ මෙතන තියෙනවා අර චිලියේජ දන්න ඇති ඔයගොල්ලෝ. ඒකට සිංහලෙන් මොකද මන්ද හරියට කියන්නේ අර නිකන් රතු පාට චිලියේජ කියලා ගෙඩි જાතියක් තියෙන්නේ. අන්න ඒ වර ඔයගොල්ලන්ට මතකයි මම අර වීඩියෝ එකක් දැම්ම එකපාරක් අර යාළුත් එක්ක එළියට බොන්න ගිහිල්ලා මේකට දාලා තිබුණ ගෙඩිය. අන්න ඒ ගෙඩි වල ඉන් ගෙඩි තියෙන ගහක් තමයි මේක. මේ ගහට පෝච්චියක් ඕන. මේ තියෙන්නේ දෙහි පැල දෙකක් තියෙනවා. මේ දෙහි පැල දෙකට පෝච්චියක් ගේන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ලස්සනයි මේ ගහ පේන ඇති. මේ ගහ ඔයගොල්ලන්ට මම කියන්නම් පොඩි දෙයක්. මේ ගහ අවුරුදු ඒ කියන්නේ අවුරුදු 7ක් මේ ගහ. ඒ කියන්නේ මේ පැලේට වයස අවුරුදු 7ක්. ඔයගොල්ලෝ හිතනකො මේ පැලේ මගේ තරමට උස යනවා කියලා. මගේ තරමට උස ගියොත් මේ පැලේට වයස අවුරුදු 50ක් මේ පැලේට වයස. ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ පැලේ ගොඩාක් ලොකු වෙන්නේ වෙන හිමීට ලොකු වෙන්නේ මේ පැලේ. ලස්සනයි මේ පැලේ. ඒ කියන්නේ තව ටිකක් උස යද්දි මෙන්න මෙහෙම පොඩි පැටව් දානවා මේ පැලේම. පොඩි පැටව් වටේට එනවා. මේ පැලේටත් පෝච්චියක් ගන්න එක තමයි යන්නේ. ඊට පස්සේ මෙතන තියෙන උණ ගහක් තියෙනවා. මම පොඩ්ඩක් ආසහින්ද අර ලංකාවෙත් තියෙනවනේ. ඒක නිසා තමයි මම මේ උණ පැලේ ගත්තේ. පේනවාති අයි කොළ එකක් දෙකක් කහපාටලා තියෙන. ඉතින් මෙහි සීතල හිඳ වෙන්නේ නැති සමහර විට. මේ පැලේටත් පෝච්චියක් ගන්න ඕන. තව පෙන්නන්නම් මෙතන තියෙන කොමාරිකා පැලයක් තියෙනවා. මේ පැලේටත් පෝච්චියක් ගන්න ඕන. මේ පෙන්නන්නම් ඔයාලට මම මේකේ පොඩි පැටව් ඇවිල්ලා තියෙන වටෙන්. මේකටත් ගන්න ඕන පෝච්චියක්. ඊට පස්සේ මම පෙන්නන්නම් මේ තියෙන මෙන්න මේ පැලේටත් පෝච්චියක් ගන්න ඕන. මේ තියෙන මෙන්න මේ ලොකු පැල දෙකේ මේ පේන ඇති. උගලට මම කලින් පෙන්නවා මේ පැලවල කොළ ඇවිල්ලා තිබ්බේ නැහැ. දැන් මෙහි රස්නේ කාලේ පටන් ගන්න ළඟ නිසා මේ පැලේ කොළ දාලා තියෙනවා. මල් එහෙම පොඩි මේ තියෙන්නේ. මල් ඇවිල්ලා තියෙනවා, ගෙඩි ඇවිල්ලා තියෙනවා. මේකෙත් දැන් කොළ එනවා. ඒ කියන්නේ පොඩ කොළ එනවා මේ පැලෙත්. පේනවා ඇති. දැන් මෙහි රස්නේ කාලේ පටන් ගන්න යන්නේ ඉතාලියේ. බලමු ඉතාලියේ රස්නේ කාලේ පටන් ගත්තාම හොඳ වීඩියෝ ටිකක් කරලා දාන්න ඕනේ. ඉතින් මුහුදේ යනවා අපි. එක එක තැන් වල යන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. සීතල කාලේ ඉතින් ගෙයි අස්සර වෙලා හිටියර රස්නේ කාලේ පොඩ්ඩක් එළියට යන්න ඕන. මොකද එක එක දේවල් තියෙනවා මෙහි. මම ඔයාලට කියන්නම් අද ප්ලෑන් එක මොකක්ද කියලා. මුලින්ම මමයි සාන්ද්‍රයි යනවා පොඩ්ඩක් එළියට යනවා. ගිහිල්ලා මල් පෝච්චි ටිකක් ගන්න යනවා. ඊට පස්සේ මල් පෝච්චි ටික අරගෙන කෙලින්ම යනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙහි තියෙන සූ එකක්. ඒ කියන්නේ සූ එකක් කියන්නේ අර සත්තුන්ව ගෙනෙල්ලා. ඒ කියන්නේ නිකන් අර සර්කස් එකක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ සත්තුන්ගේ සර්කස් එකක් තියෙනවා. නැතනට යන්න හදන්නේ. උනාට ඒක ඇතුළට යන්න බෑ. අවුනේ සාන්ද්‍රත් එක්ක අද ඔයගොල්ලොන්ව ඒ කියන්නේ සර්කස් එකට අපි දෙන්නත් ඒ සර්කස් එක බලන්න යද්දී ඕගොල්ලොන්වත් එක්ක යන්න ඒක පෙන්නන්න. ඒ උනාට පොඩි අවුලක් ගිහිලා තියෙනවා මෙහි ඉතාලියේ. මිනිස්සු පුනාට පොඩි අවුලක් දාලා තියෙනවා. එතන සර්කස් එකට උද්ඝෝෂණයක් තියෙනවා එතන. මොකද ඒ කියන්නේ සත්තු අර හිර කරලා නින්නේ. ඒ කියන්නේ සත්තු ඇත්තම කියනවා ඒක ඉතින් හොඳ නැති දෙයක්. සත්තුන්ව හිර කරලා කූඩු කරලා ඊට පස්සේ මිනිස්සුන්ට පෙන්නන්න සත්තුන්ගේ හින් උඩින් පන්නනවා. මෙහි ගිනි බෝලස්යෙන් පන්නනවා. ওই සීන් එක තියෙනවා. ඒක ඉතින් එච්චර ඇත්තම කියනනම් ඒක හරි නෑ ඒ දේ නම්. මොකද අර සතෙක්ව හිර කරලා තියෙන එක එච්චර හොඳ නෑ. මොකද මිනිස්සුන්ගේ වාසියට විතරයි ඒක. ඒ කියන්නේ මිනිස්සු සල්ලි හොයන්නනේ සත්තුන්ව එතන හිර කරලා තියෙන. එහෙම ඉතින් හරි නෑ. සත්තුන්ව නිකන් නිදහසේ කැලේ එහෙම ඉන්න එක තමයි ඉතින් සත්තුන්ට හොඳම තැන. ඒක නිසා මිනිස්සු පාරේ බෝඩ් එල්ලගෙන ඉන්නවා. ඒකට යන්න එපායි කියලා මිනිස්සු එතන බෝඩ් එල්ලන් ඉන්නවා. ඒ වුණාට ඉතින් සාන්ද්‍ර කියනවා අපි දැන් ඕකට ගියොත් අන්තිමට අපට ගල් ගහයි දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඔයගොල්ලන්ට එතනට ගිහිල්ලා පෙන්නන්නම් ඒ සත්තුන්ව පෙන්නන්නම්. මොකද ඉලියාර කූඩු කරලා ඉන්නවා. කූඩු කරලා කියන්නේ අලි ඉන්නවා, කොටියෙක් ඉන්නවා, ජිරාෆ් කෙනෙක් ඉන්නවා, ඔය වගේ ඉන්න සත්තු. මම ඔයගොල්ලන්ට එළියෙන් ගිහිල්ලා පෙන්නන්නම්. ඇත්තම තමයි ඉතින්. මොකද ඇත්තම මේ සත්තු දකිද්දී ගොඩක් දුකයි. මොකද හිර කරලා ඉන්නේ නිකන් අවුවේ පිච්චි. එතකොට මේ සීතල කාලේ සීතලේ ඔහේ එළිය ඉන්නවනේ සත්තු. ඒක නිසා ඒ මිනිස්සු කියන්නේ ඒ සත්තුන්ව කැලේට නිදහස් කරන්න කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමු එතන තත්ත්වය කොහොමද කියලා. මට YouTube එකේ කියන්නේ YouTube එකේ මම දැක්ක දාලා තියෙනවා. ගොඩක් කට්ටිය බෝඩ් දෙල්ලගෙන පාරේ ඉන්නවා. අපි ගිහිල්ලාම බලමු එතනට කොහොමද කියලා. මේ මීමැස් එක්ක අපු ඕන පේනදී තඩි මීමැස් එක්ක අපුතු අම්මේ මම ඕන පේනනම් එන තඩි මීමැස් එක්ක ඇවිල්ලා මෙතනට මේ අර මේ
ඔන්න අපි දැන් ගෙදරින් පිටත් වෙන්න යන්නේ කුණු එකක් තියෙනවා විසි කරන්න පල්ලෙහාට මොකද අපි කෙවල් ගාවේ හැපැත්ත තමයි කුණු එක තියෙන ඒකින්ද අපි ලේසියට පල්ලෙහාට විසි කරනවා මෙතනින් බලමු සාන්ද්‍රා ඉන්නවද මගේ කාර් එකේ බැටරිය තියෙනවා බැටරියක් විසි කරන්න එක තැනක් තියෙනවා මෙහි අපිට හිතෙන ටයිම් වලට විසි කරන්න බෑ ඒකත් විසි කරන්න ඕනේ මේ තියෙන්නේ ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ මල් පෝච්චි ගන්න කඩේට ඇවිල්ලා ඉන්නේ. ඒකෙන් මං ගත්තා දැන් අපේ ගෙදර පිඟන් හොදන මැෂින් එක තියෙන එක හොදන්න ඒ කියන්නේ මැෂින් එක හොදන මේ එකක් ගත්තා. දොස්තර පොඩි වැඩිනේ පොඩි ගොඩක් තියෙනවා. නිල් පාට ඔන්න මම පෙන්නන වලට අපි මේ ත්‍රිදි දාන බකට් එකක් ගත්තා අපේ එක හුලම් පාරට ගිහිල්ලා බිම වැටලා පැලිලා ඒක මේක යුරු 4යි ත්‍රිදි දාන්න නෑ නේ පාට එක ලස්සනයි මේක හොඳයි ඔන්න මම පෙන්නන අපි තව ගත්තා ගෙදර මොප් කරන්න ලික්විඩ් එක අර සුවඳ ගහන අරලිය මල් වගේ නිකන් රෝස පාට යුරෝ 2යි ගානක් ඒක ගස්ස ඔන්න අපි දැන් මල් පෝච්චි තියෙන පැත්තට යන්නේ ගිහිල්ලා බලමු කොහොමද කියලා ගණන් මල් පෝච්චි වල 8.90ද මල් පෝච්චි ඔන්න අපි ඉන්නේ මල් පෝච්චි තියෙන තැන මේ පේන ඇති මෙන්න මේ සයිස් එක යුරෝ 5යි ගානක් වෙනවා අර පේන ඇති අතන උඩ තියෙන අර ලොකුම එක ඒක යුරෝ 8යි ගානක් 8.90 මොනකද හොඳවා කියන්නේ මේක හොඳයිද සයිස් එක තව පැල ලොකු වෙද්දි කරදර ඔන්න අපි දැන් යුරෝ 5යි ගානේ මල් පෝච්චි ගත්තා මල් පෝච්චි 10ක් ගත්තා පසුත් ගන්න ඕන ඔන්න අපි ගන්න ඕන බඩු ටික ඔක්කොම ගත්තා ඊට පස්සේ කෙලින්ම යනවා බ්‍රීකෝ එකට යනවා මොකද අපේ බාත්รูම් එකේ බ්‍රෂ් එකක් තියෙනවා බ්‍රෂ් එක කැඩුනා මගේ අතින් ඒක ගන්න යන්න ඕන ඊට පස්සේ පස් ගන්න යන්න ඕන පැල හිටවන්න බලමු ගිහිල්ලා අපි ඔන්න අපි බඩු ටික අරන් ඉවරයි ඔක්කොටම ගියා යුරෝ 60 ගාණක් විතර ගියා ඔක්කොටම දැන් යනවා කෙලින්ම බ්‍රීකෝ එකට යනවා පස් ටික ගන්න මේ පෝච්චි වලට ගිහින් ඔන්න අපි ආවා දැන් පස් ටික ගන්න බලමු ගිහිල්ලා අපි අතලොට කඩේ වදින්න ඕගොල්ලන්ට පේන ඇති මේ කඩේ තියෙන ලොකු කැරෙල්ලි තියෙන අතලොට ගෙනියන්න මොකද ගොඩක් ලොකු බඩු එහෙම අතලොට තියෙන නිසා මොකද පස් ගෝණි ටික ගන්න මම මේ ලොකු එක ගත්තා මේ ගෙනියන්න ගියාම පොඩක් කරදරයි ඔන්න අපි මේ කඩෙන් පස් ටික ගන්නෙ නැහැයි කියලා හිතුවා මොකද මේකේ පස් තියෙන જાතිය අපේ පැලවලට හරියන්නේ නැහැ මොකද සමහර පස් තියෙනවා සමහර පැලවලට හරියන්නේ නැති ඒවා ඒක නිසා කලින් කඩේටම යන්න යනවා මේකෙන් අර බ්‍රෂ් එක ගන්න යනවා අපි බාත්รูම් එකට ගිහිල්ලා බලමු ඔන්න මම පෙන්නන වලට අපි ගත්ත බාත්รูම් එකේ අර බ්‍රෂ් එකක් තියෙනවා ඒක කැඩුනා එකට එකක් ගත්තා ඔන්න අපි දැන් පස් ටික ගන්න යන කලින් සුපර් මාකට් එකකට ආව පොඩ්ඩක් මස් ටිකක් ගන්න හෙට අපි බාබකියු දාන්න කියලා හිතාගෙන ඉන්නේ බලමු මේ තියෙන්නේ අපි මෙන්න මේ වගේ මස් මොන හරි තමයි හෙට බාබකියු දාන්නේ මම ඔයාලට මේ වීඩියෝ එකටම එකතු කරන්නම් ඒ හැම වීඩියෝ එකක්ම ඒනට මට ෂුවර් නැහැ ඔයගොල්ලෝ අර සත්තු ඉන්න තැනට අද එක්කන් යන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් වෙන දවසක මම ඔයාලව අනිවාර්යයෙන්ම සත්තු ඉන්න තැනට එක්කන් යන්නම් පෙන්නන්න. මොකද මේ මාසේ 16 වෙනකන් ඒක තියෙනවයි කියලා කියනවා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මස් ගන්න පුළුවන් අපිට මේ මෙයාට කියලා ඉල්ල ගන්න පුළුවන් අපට ඕන කිලෝ ගාන.
මේකද ගන්න රගු ඕන අපි දැන් කඩෙන් ඕන කරන බඩු ටික ගත්තා මස් ටික ගත්තා බලමු දැන් යන්න ඕන කෙලිම පස් ටික ගන්න ඕන මං ටක් ගාලා කඩේට ආවා මේ තියෙන කඩේ පස් ටික අරගෙන යන්න ඕන මොකද ගෙදර ගිහිල්ලා කෑම හදන්න තියෙනවා ඕන මං පෙන්නන ඔයාලට මං පස් ගෝණි 1 2 3 4 5 6 6ක් ගත්තා මොකද ගෙදර එකක් තියෙන එක නිසා 6ක් ඇති කියලා හිතෙනවා බලමු මේ ටික අරන් ගිහිල්ලා දැන් ගන්න ඕන බාබකියු දාදි අඟුරු පැකට් එකක් ගන්න ඕන අඟුරු මම පෙන්නන ඔයාලට මේ ගෙනියන්න ගියා මම මේ පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ මොකද ගෙනියන්න අමාරුයි ගොඩක් බරයි මේක ඕන මම පෙන්නන ඔයාලට මේ අඟුරු පැකට් දෙකක් ගත්තා මේ දෙක ගත්තේ යුරෝ 3යි ගාණක් කිලෝ 2යි ගාණක අඟුරු තියෙනවා මෙතන පස් පැකට් එකක් ගත්තේ යුරෝ 1යි ගාණක් හරි 2යි ගාණක් ඕ නෑ යුරෝ පස් පැකට් එකක් ගත්තේ යුරෝ 2යි ගාණකට මට වැඩිය කිලෝ 10ක් අඩුයි මම 60ක් මේක 50යි කාරගේරෝද ටික බැහැලා තියෙ. තව ටිකින් ඇලෙනවද මන් දන්නේ නැහැ. තොචු උට්ටයි. යන්. ඔන්න ඔයගොල්ලෝ දකින්න ඇති පස් ටික මං කාර් එකට දාගත්ත කාර් එක තනිකර පහත් වෙලා තියෙන්නේ හොඳටම කිලෝ 50ව 7ක් උස්සලා තියෙන්නේ. අම්මෝ හොඳ ගණන්. ඊට වඩා හොඳ ගණන් දැන් මේ අපේ පඩිවැලේ උඩට ගෙනියන්න ගියාම. පිස්සු හැදෙනවා. බලමු ගිහිල්ලා අපි. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ සර්කස් එක තියෙන දැනට. මම උගලට එළියට ගිහිල්ලා පෙන්නන්න එතන ඉන්න සත්තු ටික පෙන්නන්නම්. ඒ වුණාට ෆෝන් එකෙන් වීඩියෝ කරලා දාන්නම්. මොකද ෆෝන් එකේ මගේ zoom කරන්න පුළුවන් හින්දා දුරේ ඉන්නවා නම් zoom කරලා හොඳට පේන්නේ දාන්න පුළුවන් ඕගොල්ලන්ට වීඩියෝ එක. මේ තියෙන්නේ මෙතන තමයි සර්කස් එක තියෙන්නේ. මෙතන ඒ වුණාට සත්තුන්ගේ කක්ක ගඳයි. අලි බෙටි ගඳයි. පට්ට ගඳනේ. බලමු අතන්ට ගිහිල්ලා සත්තු ඉන්නවා හිතන්න. ඔන්න මම ඔයාලට පෙන්නනම් මෙතන සිංහයා ඉන්නවා ඒනාට බිම läගලා ඉන්නේ ඔන්න මම පෙන්නන ඔයාලට මෙතන ඔටුව වගේක් ඉන්න ඒනාට හරියට පේන්නේ මෙතන මේ බිම läගලා ඉන්නේ පේන්නේ නැතේ ඒගොල්ලන්ට හරියට ඔන්න ඔයගොල්ලෝ දකින්න ඇති මං කලින් අර වීඩියෝ කරා එහා පැත්තේ ෆෝන් එකෙන් වීඩියෝ කරේ මොකද zoom කරන්න බැහැ මගේ GoPro එකෙන් ඕගොල්ලන්ට පේන ඇති ඉස්සරහා නැවක් යනවා පට වේගෙන් යන එකේ උනාටනේ බලන්නකෝ අපි මේ දැන් යන්නේ මුහුද පැත්තෙන් ගිහිල්ලා අලියා ඉන්න තැනට යන්න හදන්නේ ඒතර ළඟට යන්න පුළුවන් බලමු ගිහින් පේන ඇති ඔයගොල්ලන්ට නැවක් යනවා අතන
මාරි ස්පීඩ් එකෙන් යනවා නට දුරට පේන්නේ එහෙන හිමින් යනවා වගේ පේනවද අලියව නැහැ නේ මෙතන නාන්න බැහැයි කියලා ති නැව් යන හින්දා ඉන්න ඕගලන්ට පේ නැති නැව හරවන තාලේ ඕගලන්ට පේ නැති මගේ ෆෝන් එකෙන් හොඳට සූම් වෙලා පේනවායි සුපිරියටම තියෙනවා වීඩියෝ එක GoPro එකට වඩා පේන ඇති ඉතන උඩින් ෆ්ලයිට් එකක් යනවා මෙතන තමයි එයාපෝර්ට් එක තියෙන්නේ බලමු සාන්ද රතන ඉන්න ගිහිල්ලා බලමු අලියා ඉන්නවද කියලා ඔගලන්ට පේන ඇති මේ සත්තු ඉන්න විදිහ මෙතන ඒක නිසා තමයි අර උද්ඝෝෂණය වැඩිම තියෙන්නේ සත්තු ඒ කියන්නේ නිකන් ඔහේ බිම ලැගලා පොළවේ ලැගලා ඉන්නේ පාස්තාර ටිකක් ගන්න නෑනේ ජිරාෆ් කොහොමද අම්මා මේ අලියා තනිකර ලංකාවේ අලියා අර අප්‍රිකන් අලි ඔව් අනේ මන්දව අනේ පස් ගහගන්න ඔන්න ඕගොල්ලෝ දකින්න ඇති මම ෆෝන් එකෙන් වීඩියෝ කරා අලි ඒ සත්තු ටික එතන ඉන්නේ වුණාට ඉන්නවට ගද්දෙන් ඉන්නේ පහ වෙලා වගේ ඉන්නේ කන්න දාන්නේ පිදුරු තමයි හැම සතෙට්ටම ගෙනෙන්නලා දාන්නේ අපි දැන් ඔහොමම යනවා ගෙවල් පැත්තට ගිහිල්ලා වැඩ ටික පටන් ගන්න ඕන පැල ටික පෝච්චි වලට දාගන්න ඔන්න අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ ඔන්න සාන්දර ගෙනියනවා කිලෝ 50ක් මේ ටික ගෙනියන්න ගියාම තමයි හොඳ පණ යන්නේ හැබැයි කිලෝ 50ක් බරයි මේ එකක් අම්බෝ ඇත්තම කියනවා නම් පට්ට මහන්සි ඔන්න දැන් තමයි ගෙදරට ආවේ ගෙදරට ඇවිල්ලා ඔක්කොම අර කිලෝ 700 නෑ කිලෝ මං හිතන්නේ කිලෝ 300ක් විතර උඩට ඇදලා අම්බෝ බුදු ගණන් මගලට පෙන්නන්න මං ගෙනෙලා දැන් දාලා තියෙනවා මෙතන මේ තියෙන්නේ මේ එකක් කිලෝ 50ක් පට්ට බරයි පිස්සු හැදෙනවා උඩට ගේන්න ගියාම මේ තියෙන්නේ පෝච්චි ගත්ත අපි 10ක් ගත්තා දැන් නම් පොඩක් කරුවල වෙලා තියෙන්නේ බලමු ඒ උනාට සෙට් කරලා බලමු දෙහි පැලේ ඒ ටික තියෙනවා ඒ ටික අපි පෝච්චියට දාගෙන බලමු හෙට උදේ අපි හිතාගෙන ඉන්නේ ඉතින් බාබකියු දාන්න කියලා මේ එළියේ මෙතන ඔයගොල්ලෝ දන්නවා ඇති මේ බලමු කොහොම වෙයිද කියලා මුලින් මෙන්න මේ පොඩි දෙහි පැලේ හිටවගෙන ඉමු අපි මෙන්න මේ ඔන්න මේ වීඩියෝ එක නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ විනාඩි 20ක් විතර ගියා මේ වීඩියෝ එකත් මම ඉතින් ඉස්සරහට ඉතින් ඉන්නේ දැන් මේ වීඩියෝ සෙට් ඔක්කොම ඉවර වුණාට පස්සේ වීඩියෝ ටිකක් පොඩි කරන්න විනාඩි 10 විනාඩි 15 වගේ පොඩි වීඩියෝ වගේ සාමාන්‍යයෙන් දාන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද වීඩියෝ එක ගොඩක් දිග වුණාම කට්ටියට බලන්න හිතෙන්නේ නැහැ ඒ වුණාට ඉතින් අර අපි යන දිග ගමන් වලට ඉතින් පොඩි වීඩියෝ දාන්නත් අමාරුයි ඒක නිසා බලමු කොහොම වෙයිද කියලා විනාඩි 20 තමයි ඉතින් මම උපරිම දික් කරන්න හිතාගෙන ඉන්නේ හරි එහෙනම් මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න ඇති අපි අර එළිය පුඩි රවුමක් දැම්මා ඊට පස්සේ සත්තු ඉන්න තැනට ගියා හරි එහෙනම් මේ වීඩියෝ එකේ ඉතුරු කොටස තියෙන්නේ බාබකියු හදන එක මම ඒකත් 40 මිනිටම දාන්නම් ඔයාලට බලන්න හරි එහෙනම් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ කවුරු හරි අලුතෙන් බලන කෙනෙක් නම් මතකතුව subscribe පාරක් දාගෙන යන්න යාළුවන්ට නම් කියන්න තියෙන්නේ share පාරක් දාන්න කියලා
හරියන සෙට් එකම මේ වීඩියෝ එකම ඉතුරු කොටසෙන් කට්ටියටම බායි එහෙනම්.